ఎస్ఎఫ్టి బయాలజీ బయాలజీకి అన్న సెక్షన్ నికి అటతే మే ఎస్ఎఫ్టి సబ్జెక్ట్ కే తీన ప్రాక్టికల్ దేఖా ఎక ప్రాక్టికల్ లెక గన తమ యదమం కథా కరన్న లాస్తిల ఇన్నే మే ఎక మే పలవెని ప్రాక్టికల్ లెక గత్తహమ మేకే తీయన్నే కొహమద అపి ఈస్ట్ సైల ఎమనత మే ఈస్ట్ కేన దిలీరే మే ఫంగి ఎకే సైల కొహమద అందుర గన్న కియన ఎక ඉතින් ගොඩක් කලාවට ඊස්ට් සෛලවල අපි දන්නවා සෛල බිත්තියක් තියෙනවා මොකද මේගොල්ලෝ සූන්‍යෂ්ටික ජීවීන් අපි දන්නවා උන්ගේ ලක්ෂණයක් විදිහට මේ ඊස්ට් සෛලවල මේ දිලීරයේ සෛල බිත්තියක් අඩංගුයි ඒ වගේම අපි දන්නවා මේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ කයිටින් කියන සංයෝගයෙන් කියලා ඉතින් ගොඩක් කලාවට ගත්තහම මේ ඊස්ට් සෛල පාරදෘශ්‍යයි අපිට අන්වේක්ෂයකින් අඳුර ගන්න බෑ මොකද ආලෝකයේ මේ සෛල හරහා ගමන් කරන නිසා පාරදෘශ්‍යයි ඒ නිසා අපිට වර්ණ ගැන්වීමක් සිද්ධ කරන්න වෙනවා මේ සෛල පිත්ති එතකොට අපිට පුළුවන් ආලෝක අන්වේක්ෂය භාවිතා කරලා මේ වර්ණ ගැන්වූ සෛල පිත්ති හරහා ඒ ඊස්ට් සෛල හඳුනා ගන්න ඉතින් අපි බලමු මොනවද මේකට අනුගමනය කරන්න ඕනේ පිළිවෙල කියලා මුලින්ම අපි ගත්තොත් අපිට භාවිතා කරන්න වෙනවා ග්ලාස් ස්ලයිඩ්ස් වගේ අපි කියන ඒවා ග්ලාස් පීඳුරු කදා අන්වේක්ෂීය කදා කියලා කියනවා භාවිතා කරන්න සිද්ධ වෙනවා ඊට පස්සේ අපිට පුළුවන් ද අතින් අරගෙන අදාළ සාම්පලය ග්ලාස් ස්ලයිඩ් එකක් මත තියන්න එහෙම තියන්න බැහැනේ ඒ නිසා අපිට ඒවට ඉනොකියුලේෂන් needles එහෙම නැත්නම් inoculation loops වගේවා භාවිතා කරන්න වෙනවා අපි කියන සිංහලෙන් ආක්‍රමණ කටු කියලා ඒවා භාවිතා කරන්න වෙනවා ඉතින් අපිට මේ මොනවා කරන්නත් yeast අඩංගු සාම්පලයක් තියෙන්න එපේ ඉතින් හොඳම සාම්පලයක් විදියට අපිට ගන්න පුළුවන් පැසුණු රා සාම්පලයක් මොකද මේ පැසුණු රා සාම්පලයක yeast අඩංගු වීම බොහෝ සුලභව දකින්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට ගන්න උනේ ද්‍රව්‍ය තමයි වර්ණකයක්. වර්ණ ගන්නවන්න එපේ. සෛල බිත්ති වර්ණ ගන්නවන්න. ඉතින් මේ සෛල බිත්ති නිල් පාටින් වර්ණ ගන්නවා ගැනීමට අපිට මෙතිලීන් බ්‍රූ කියන වර්ණකය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට විද්‍යාගාරේ භාවිතා කරන අනෙකුත් වොෂ් බොටල්ස් ඊට පස්සේ බන්සන් දාහකයක් වගේ දේවල් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා මේ පරීක්ෂණය. අපි බලමු මොනවද අපි අනුගමනය කරන්න ඕනේ පියවර කියලා. පළවෙනිම අපි කරන්න ඕනේ අපේ රා සාම්පල් එක නැත්නම් මේ ටොඩි සාම්පල් එක අපි වෙනම අරන් තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි වීඳුරු කදාවක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියන ග්ලාස් ස්ලයිඩ් එකක්, මයික්‍රොස්කෝපික් ස්ලයිඩ් එකක්, එහෙම නැත්නම් අන්වීක්ෂීය කදාවක් මේකක් ගන්න ඕනේ. අරගෙන අපිට මාක පෙන්නකින් පුළුවන් අපි මොන පැත්තෙන්ද මේක ග්ලාස් ස්ලයිඩ් එක අල්ලන්නේ සහ මොන පැත්තද අපි මේ ග්ලාස් ස්ලයිඩ් එකේ සාම්පල් එක තියන්නේ කියන එක මාක් කරගන්න අපිට මාක පෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙම දැන් මාක් කරගත්තා කියමු. අපි දැන් මේ ග්ලාස් ස්ලයිඩ් එක පිරිසිදු කරලා තියෙනවා. මේ සියල්ල පිරිසිදු තත්ත්වයේ තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ ග්ලාස් ස්ලයිඩ් එක හැරගෙන ඒක මතට මේ ඊස්ට් සාම්පල් එක ගෙනල්ලා තුනී පටලයක් හදාගන්න ඕනේ. හැබැයි මේක අපිට එකපාරම කරන්න බෑ. මොකද අපි මේකට පාවිච්චි කරන්නේ ආක්‍රමණ කටුනේ. එහෙම නැත්නම් ඉනොකියුලේෂන් නීඩල් එකක් හරි ඉනොකියුලේෂන් ලූප් එකක් හරි. එතකොට මේකේ පෘෂ්ඨයේ තියෙන්න පුළුවන් වෙනත් ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ව ඉවත් කරන්න මේක අපිට සිද්ධ වෙනවා. ස්ටර්ලයිස් කරන්න අපි කියන ස්ටර්ලයිස් කරන හැම නැත්තම් ජීවාණුහරණය කරන මේක ජීවාණුහරණය කරන්න අපිට තියෙන ලේසිම ක්‍රමය තමයි බන්සන් දාහකයක නිල් දැල්ලට උඩින් අල්ලලා රක්ත තත්ත්ව වනතුරු රත් කිරීම ඒ කියන්නේ මේ කටුව ලෝහමය කටුව හෝ මේ ලෝහමය ලූපය තද රතු පාට වෙනකන් රත් කරනවා එතකොට ඒකේ ජීවත් වෙන සුත්‍ර ජීවීන් සියල්ල විනාශ වෙලා යනවා ඒකට අපි කියනවා ස්ටෙරිලයිසේෂන් එහෙම නැත්නම් ජීවාණුහරණය කියලා
ඊට පස්සේ අපිට දැන් පුළුවන් ද මේ රක්ත තත්ත්ව ඉනොකියුලේෂන් ලූප් එක අපේ යීස් සාම්පලය මේ අන්වීක්ෂ්‍ය කදාව මතට ගේන්න පාවිච්චි කරන්න බෑ. අපිට මේක එකපාරම කරන්න බෑ. මොකද මේක අධික රස්නකින් තියෙන්නේ. රක්ත තත්ත්ව වෙනතුරු රත් කරලා තියෙනවා. රතු පාට වෙනකන් රත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කරන්නේ මේක කාම උෂ්ණත්වයට චුට්ටක් වැඩි උෂ්ණත්වයකට වගේ එනකන් සෙල්සියස් 40කට වගේ පහළට එනකන් එතනින් පහළට එනකන් අපි මේක පොඩ්ඩක් නිවෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ අපි මේක පාවිච්චි කරලා අපේ යීස් සාම්පල් එක අපේ රා සාම්පලයෙන් කොටසක් අරගෙන අපි මේ අන්වීක්ෂී කදාව මත පැවරීමකට ලක් කරනවා. ඒකට අපි කියනවා තින් ෆිල්ම් එකක් එහෙම නැත්නම් ස්මියර් එකක් හදා ගන්නවා කියලා. මේ ප්‍රොසෙස් එකට අපි කියන්නේ ඉනොකියුලේෂන් එක කියලා. හරිද? දැන් අපි අපේ රා සාම්පලය ගෙනල්ලා ඉවරයි. ඒකල තුනී පටලයක් නිර්මාණය කරගෙන ඉවරයි අපේ මයික්‍රොස්කෝපික් ස්ලයිඩ් එක මත. හරි. ඊට පස්සේ මේක ගැලීමට ලක් වෙනවානේ. ඒ නිසා අපි වායු ගෝලයේ මේක යම් කිසි වේලාවක වායු තිරවීමකට තියන්න ඕනේ. ඒ කියන්නේ වායුවේ වායු සාමාන්‍ය වායු ගෝල තත්ත්වය යටතේදී වියලීමකට ලක් වෙන්න තියෙනවා. ඒකට අපි කියනවා එයා ෆික්සේෂන් එහෙම නැත්නම් වායු තිර කිරීම කියලා. ඊට පස්සේ වායු තිර කරාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ කදාව අරගෙන බන්සන් දාහකයට ඉහලින් යම් තාක් ඉහලින් එහෙ මෙහෙ ගෙන යමින් හීට් ෆික්සේෂන් එහෙම නැත්නම් තාප තිර කිරීමකට ලක් කරන්න. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් මේ ප්‍රොසෙස් එක අවසානයේදී හොඳ තුනී රා සාම්පල් පටලයක් තුනී ස්මියර් එකක් මේ අපේ අන්වීක්ෂයේ කදාව මත තැම්පත් කර ගන්න. හරි. දැන් අපේ කදාව නිර්මාණය කරගෙන ඉවරයි. අඳුන නිර්මාණය කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන මොකද්ද? ඊළඟට අපිට කරන්න තියෙන දේ තමයි මේ කදාව මතට මෙතිලීන් බ්ලූ කියන වර්ණකය බිංදු වශයෙන් එකතු කිරීම. මෙහෙම එකතු කරලා අපේ සම්පූර්ණ අර පටලය සම්පූර්ණයෙන් වැහෙන තා අපි මේ බිංදු වශයෙන් මෙතිලීන් බ්ලූ එකතු කරලා තප්පර 30ක් විනාඩියක් අතර ප්‍රමාණයක් කාල ප්‍රමාණයක් තියලා තියෙනවා. එවිට වර්ණ ගැන්වීම සිද්ධ වෙනවා. නමුත් අපිට එක්සස් විදියට ඒ කියන්නේ අමතරව වැඩිපුර තියෙන වර්ණක ප්‍රමාණය සෝදලා ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒකට අපිට වොෂ් බොටල් එක ආශ්‍රිත ජලය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිහින් ජල ධාරාවක් ටැප් එකකින් ගලාගෙන යන්න සලස්සලා ඒක මේ කදාව මතින් ගලා යන්න සැලැස්සුවම එක්සස් වෙලා තියෙන වැඩිපුර තියෙන අමතර අතිරික්ත මෙතිලීන් බ්ලූ වර්ණකයේ සෝදලා ඉවත් කරන්න පුළුවන්. හැබැයි මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ අපේ සාම්පල් එකට හානියක් නොවන විදියට. අපේ මේ යීස් පටලයට අපේ රා සාම්පලේ පටලයට හානියක් නොවන විදියට. හරි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. බ්ලොටින් පේපර් එකක් අරගෙන තා සීරු මාරුවට වැඩිපුර තියෙන මේ ජලය තෙත ගතිය ඉවත් කර යුතුයි. ඊට පස්සේ අන්වේක්ෂයක් මත තියලා අන්වේක්ෂක වේදිකාව මත මේ සාම්පලේ මේ මයික්‍රොස්කෝපික් ස්ලයිඩ් එක තියලා ආලෝකයේ නිසියාකාරයෙන් ලැබෙන සලස්සලා මුලින්ම අව බලය යටතේත් දෙවනුව මධ්‍ය බලයක් යටතේත් තෙවනුව අධි බලය යටතේත් එහෙමත් නැත්නම් අපිට අවශ්‍ය නම් තෙල් බින්දුවක් පාවිච්චි කරලා මේකේ ඊස් සෛල විශාලනය කරලා බැලීමේ හැකියාව තියෙනවා. මොකද කලින් පාර දෘශ්‍යව තිබ්බ පටලය මේ යීස්ට් වල සෛල බිත්තිය සෙල් වෝල් එක දැන් මෙතිලින් බ්ලූ නිසා නිල් පාටට හැරවිලා තියෙනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් නිල් පාටින් වර්ණ ගැන්වුණු යීස්ට් සෛල ඉතා කුඩාවට තැන් තැන විසිරලා තියෙනවා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. තෙල් බින්දුවක් පාවිච්චි කරන්න වෙන්නේ ඇයි කියලා ඇහුවොත් තෙල් බින්දුවක් භාවිතා කිරීමෙන් අපිට පුළුවන් විසිරී යන සාම්පලයට ඇවිල්ලා විසිරලා යන ආලෝකය එකතු කරලා සාම්පලයේ දකින්න තියෙන ආලෝක තීව්‍රතාවය තවදුරටත් වැඩි කරලා ඉතා පැහැදිලි ආලෝකයක් යටතේ මේ අපේ යීස් සාම්පලය
බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා තමයි අපි තෙල් බිංදුවක් පාවිච්චි කරන්නේ යම් අවස්ථාවන් වලදී. මොකද අපි එතනදී වර්තනාංකය කියන සංකල්පය තමයි ප්‍රයෝජනට ගන්න. එහෙමනම් මම හිතනවා මේ දැනුම ඕගොල්ලන්ට සම්ප්‍රේෂණය වෙන්න ඇති කියලා. තව මොන හරි දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉදිරියට මගේ නෙවෙයිව චැනල් එකත් එක්ක රැඳී ඉන්න මේ වගේ දැනුම බෙදා ගැනීම සඳහා.